අයි බොවන් මම ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය නියෝජනය කරන සදිස්කයන් ඉතාම සම් මුලින්ම අපි කොවිඩ් වෛරසය සමග නිවසරට සින්න අවස්ථාවේ අපිට මේ වගේ අවස්ථාවල් ලබා දුන්නාට එල්කේ ඩොමයින් ආයතනය හා සයිබලෝට පියාපත් ආයතනටත් කලාපදක්ෂණ කලාපද්‍යාවන අධ්‍යක්ෂමයට බෙහිම ස්තුතියි. අපි මෙතනට හෝමපේජ් ස්ලයිඩයකට පින්තූර ඇඩ් කළ තියෙනවා. ඊට පස්සේ අපේ ඉස්කෝලේ දැක්මහා මෙහෙවර ඇඩ් කළ තියෙනවා. ඊට පස්සේ වෙල්කම් ටු අවර් ස්කූල් කියලා අපේ ඉස්කෝලේ පිළිබඳ පොඩි ඩිස්ක්‍රිප්ෂනයක් කළ තියෙනවා. ඊට පස්සේ මෙතන රීඩ් මෝ කික්ලා පස්සේ අපේ ඉස්කෝලේ ප්‍රොෆයිල් එකට යනවා. ඊට පස්සේ මෙතන අපේ නෝටිස් බෝඩ් එක තියෙනවා. ඊට පස්සේ මේ අපේ ඉස්කෝලේ වෙස්ටර්න් බෑන්ඩ් එක, ඊට පස්සේ ක්‍රිකට් බෝඩ් එක, ඕල් බෝයි ඇසෝසියේෂන් එක, මීඩියා සොසයිටි එකත් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපේ ස්කෝල මැප් එක මගින් අපේ ස්කෝල පිහිටීම් බලාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මැප් එක දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන යූස්ෆුල් ලින්ක්ස් වලා අපේ ස්කෝල වැදගත් ලින්ක්ස් දාලා තියෙනවා. ඒ වහරා ඔයගොන්ට අපේ ස්කෝල ගැන වැදගත් තොරතුරු බලාගන්න පුළුවන්. මෙසත් ඔව්, එතකොට හිස්ටරි ඇන් ට්‍රෙඩිෂන්ස් අපි අබවුට් ස්කූල් කියන එකට කැටගරිස් තුනක් දාලා තියෙනවා. හිස්ටරි ඇන් ඒ අතරේ හිස්ටරි ඇන් ට්‍රෙඩිෂන්ස් කියාම අපිට කැටගරිස් තුනක් බලා ගන්න පුළුවන්. අපි හිස්ටරි වලට ගියොත් අපේ පාසල පිළිබඳ කෙටි හිස්ටරි එක පිළිබඳ හැඳින්වීමක් බලා ගන්න පුළුවන්. එතකොට හිස්ටරි ඇන් ට්‍රෙඩිෂන්ස් වල අපිට ෆවුන්ඩර්ස් ෆවුන්ඩර්සල්ට ගියාම අපේ පාසලි නිර්මාතෘව හිමිවන වෙනරබල් වෙලිවිටියේ පුණ්‍යසාර හිමි පිළිබඳව අපිට බලා ගන්න පුළුවන්. එතකොට පාස් ප්‍රින්සිපල්ස්වලට ගියාම අපේ හිටපු විදුහල්පතිවරුන්ගේ කාලවකවානුව හා විදුහල්පතිවරුන් අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි අයිඩෙන්ටිටි වලට ගියාම ස්කූල් ප්‍රොෆයිල් එකට යන්න පුළුවන්. ස්කූල් ප්‍රොෆයිල් වල අපිට කොවිඩ් පැන්ඩමික් එක හින්දා අපිට දැනගන්න තොරතුරු ගොඩක් බැරි වුණා. අපිට දන්න ටික විතරක් අපි දැම්මේ. එතකොට අපි විෂන් වලට ගියාම විෂන් ඇන් මිෂන් අපිට අපේ පාසලේ විෂන් එක සහ මිෂන් එක ගැන බලා ගන්න පුළුවන්. එතකොට ස්කූල් සෝන් එක අපේ පාසලේ ගීතය මේ එතන තියෙනවා. එතකොට ක්‍රෙස්ට් ඇන් මොටෝ අපි ගියාම අපිට අපි පාසලේ ක්‍රෙස්ට් ඇන් මොටෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්කූල් ෆ්ලැග් එක තියෙනවා පාසලේ. ස්කූල් ෆ්ලැග් එක, එතකොට අපේ පාසලේ කලර්ස්, ස්කූල් කලර්ස්, ඒ වගේම ස්කූල් යුනිෆෝම්, ඔව් ස්කූල් යුනිෆෝම් තියෙනවා. ඉස්කෝලෙට අපි කේඳන් 9 වෙනකන් ළමයි කොහොමද ඇඳගෙන ඉන්න ඕනේ, ඒ වගේම 10 වසර සිට 13 වසර දක්වා අයියලා ඇඳන් ඉන්නේ කොහොමද කියලා තියෙනවා. එතකොට හවුස් සිස්ටම්, එතකොට අපේ පාසලේ නිවාස හතර පිළිබඳ ඒවයි කලර්ස් තියෙනවා. එතකොට අපි රූල්ස් ඇන් රෙගුලේෂන්ස් වලට ගියාම අප පාසලේ අනිවාර්යෙන් තිබිය යුතු නීති 11ක් පමණ මෙතන තියෙනවා. එතකොට අපි ඇකඩමික් වලට ගියාම අපිට කරිකියුලම් ප්‍රයිමරි ස්කූල් සහ සෙකන්ඩරි ස්කූල් තියෙනවා. එතකොට ප්‍රයිමරි ස්කූල් එක පිළිබඳව අපි කෙටි හැඳින්වීමක් ගන්න පුළුවන් වුණේ අපිට වැඩිපුර දැනගන්න බැරි වුණා. සෙකන්ඩරි ස්කූල් එක ගැන පොඩි සටහනක් තියෙනවා. අපිට ඇඩ්මිනිස්ට්‍රේෂන් මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එක තියෙනවා. ඒක තමයි මේ. එතකොට අපිට මැනේජ්මන්ට් කමිටි එක ඒවා ගැන පිළිබඳ හොයාගන්න බැරි වුණා. අපිට ඇකඩමික් ස්ටාෆ් වලට ප්‍රින්සිපල්ස් මෙසේජ් එකට අපිට යන්න පුළුවන්. ප්‍රින්සිපල්ස් මෙසේජ් එක තමයි මේක.
නේද මලිදුවයි? මෙතන සිට මම ප්‍රසන්ටේෂන් එක බාර ගන්නවා. Thank you මේ සතු. අපි දැන් news and highlights වලට යමු. ඒ යට news and highlights වලට articles හතරක් add කරලා තියෙනවා. Step to guide children, tips regarding education, scholastic awards owner, what to expect from the new library. ඒ articles click කරාම ඒව ගැන පොඩි හැඳින්වීමක් බලා ගන්න පුළුවන්. අපි ඊළඟට achievements යන category එකට යමු. එහෙදී අපි පාසල ලබාගත් ජයග්‍රහණ පිළිබඳ articles තුනක් තියෙනවා. අපේ පාසල ඉගෙනුමින් පමණක් නෙවෙයි විවිධ අංශවලින් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. inter school quiz championship, 5 tips to build an award winning, 16 action to take and achieve any goal. මේ ආටිකල් එක සඳහා අපට තොරතුරු ලබා ගන්න ක්‍රමයක් තිබුණ නැහැ. අපි මේකට තොරතුරු ලබා ගත් සැනින් ඒව ඇඩ් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙතන සිට මම සෙනරුවා අයියාට ප්‍රසන්ටේෂන් එක බාර දෙනවා. Thank you all. ඔව් අපි ඊළඟට කතා කරන්න යන්නේ clubs and associations කියන කැටගරි එක යටතේ. අපි clubs and associations කියන කැටගරි එක යටතේ විද්‍යාලෝක IT club සහ English literary association කියන පොඩි කැටගරි දෙකක් ගැන කතා කරනවා. අපි තාම මෙම කැටගරි දෙක පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. මොකද මෙම COVID තත්ත්වය නිසා අපිට පාසල එන්නෙම තොරතුරු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. අපි ඒ බව කනගාටු වෙමින් ඊළඟට යමු ගැරලි කියන කැටගරි එකට. ගැලරි කියන කැටගරි එකේ අපි ඇල්බම්ස් 9ක් පමණ අපේ පාසලේ විශේෂ අවස්ථාවල ඇඩ් කර තිබෙනවා. අපිට මෙම ඕනම ඇල්බම් එකක් ක්ලික් කරමින් අපේ පාසලේ විශේෂ අවස්ථා පිළිබඳ පින්තූර ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. මේ සඳහාද අපි තවත් තොරතුරු ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඊළඟට අපි යමු කන්ටැක්ට් අස් කියන කැටගරි එකට. කන්ටැක්ට් අස් කියන කැටගරි එක අපි කන්ටැක්ට් අස් කියන කැටගරි එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ වෙබ් පිටුවේ සාර්ථකත්වය. එහි දැරදි ඒ දේවා අපිට ඔබට පුළුවන් අපිට ඒ දන්වාල වීමට ඔබගේ නම හා ඊමේල් ලිපිනය හා ඔබ එම මාතෘකාව සාදාහන් කර ඔබට එම මැසේජ් එක අපිට එවිය හැකි. එසේනම් අපිට අද මම නැවතත් සඳහන් කරනවා කොවිඩ් වසංගතය හේතුවෙන් අපට තොරතුරු ලබා ගැනීමට හැකියාව පිළිබඳ කනගාටු වන අතර එසේනම් අපිට මේ අවස්ථාව ලබා දුන් එල්කේ ඩොමින් හා සයිබලවට පියාපත් ආයතනය හා මේ සඳහා අපිට අවස්ථාව ලබා දුන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට හා අප විද්‍යාලයේ විදුහල්පතිතුමාට හා ICT ගුරුතුමියට හා මා සමග මේ සඳහා සහභාගී වූ මිතුරන්ටද ස්තුතිවන්ත වන අතර මෙම වෙබ් පිටුවේ ඇති අඩුපාඩු සංස්කරණය කරමින් මේ දියුණු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.